මෙරට අධ්‍යාපනය හදාරන දරුවන්ට ගෙවුණු කාල සීමාව එතරම් සුබ වුණේ නැහැ. ඒ කොවිඩ් වසංගතයේ මින්ම ඉන්පසුව ඇති වූ අර්බුද හේතුවෙන් වසංගතය නිසා පාසල් අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය මුළුමනින්ම පාහේ අඩාල වූ අතර පසුව පැමිණි මාර්ගගත අධ්‍යාපන ක්‍රමය සිසුන්ට යම් තාක් දුරකට හෝ සහනයක් ගෙන දුන්නා. නමුත් දැන් නෝන් අලුත් අර්බුදයකට මුහුණ දී සිටින්නේ කාලයක සිට සිදු කරන විදුලි විසන්ධි කිරීම හේතුවෙන්. පාසල් මට්ටමින් පැවැත්වෙන විභාගවලට මෙන්ම විශ්වවිද්‍යාල විභාගවලටද මෙම ගැටලුව දැඩිව බලපා තිබෙනවා. සමාසික දෙකක විභාග අප්‍රේල් 19 වෙනි දිනට එදී තියෙනවා. ඉතින් පළමු වසර ශිෂ්‍යාව විදිහට අපි මේ වෙනකොට ලොකු පීඩනයකින් ඉන්නේ. මොකද මේ විදුලි ඇනහිටීමේ ප්‍රශ්නයත් එක්ක අපිට නිසියාකාරව අපේ පාඩම් වැඩ කටයුතු කරගැනීමට අපහසු වෙලා තියෙනවා. දවල් කාලයේදී විදුලි ඇනහිටීමෙන් පස්සේ සමහර වෙලාවට අපිට විදුලිය ලබා දෙන්නේ පහුවෙනිදා උදේ කාලේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදිහට ඇත්තටම මේ කරන්ට් එක කපන එකෙන් අපි ලොකු අපහසුතාවයකට මුහුණ දෙනවා. අපේ ලෙක්චර්ස් තියෙන ඔන්ලයින්. මේ කරන්ට් එක කපන එකෙන් එක්කෝ අපිට උදේට දින ලෙක්චර්ස් මිස් වෙනවා, එහෙමත් නැත්නම් හවසට තියෙන ලෙක්චර්ස් මිස් වෙනවා. අපිට ලෙක්චර්ස් වලට වෙලාවට යන්න විදිහක් නැහැ. දවසම කරන්ට් එක කැපුවට පස්සේ සමහර වෙලාවට ලෙක්චර්ස් දෙකක් තුනක් මිස් වෙනවා. ඒ වගේම දවල් කාලයේදී විතරක් නෙවෙයි රාත්‍රී කාලයේදීත් කරන්ට් එක කැපුවට පස්සේ පාඩම් කරගන්න විදිහක් නැහැ. අසයින්මන්ට්ස් කරගන්න වෙලාවක් නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විතරක් නෙවෙයි ළඟදීම අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙනවා. එතකොට ඒකට සහභාගී වෙන නංගිල මල්ලිලට පාඩම් කරගන්න විදිහක් නැහැ. ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙලා තිනවා. ලෙක්චර්ස් වල ගියේ නැතුණාම එන්නේ නැති කියලා අපි පවර් කට් කියලා කිව්වම මෙම ගැටලුව සම්බන්ධයෙන් පාසල් අධ්‍යාපන බලධාරීන් මෙන්ම විශ්වවිද්‍යාල මට්ටමින් රජය දැනුවත් කිරීමට අවස්ථා කිහිපයකදීම කටයුතු කර තිබූ නමුත් ඊට විසඳුමක් ලැබුණේ නැහැ. මේ අවස්ථාවේදී මේ පශ්චාත් කොවිඩ් අවස්ථාව තුළ අපි ජීවත් වෙන්නේ මේ අවස්ථාවේදී විදුලිය ගැන අර්බුදයක් එක්ක මම හිතන්නේ අපිට අර සූම් තාක්ෂණය ඔස්සේ හා විදුලිය පාද කරගෙන ගිය අධ්‍යයන කටයුතු වෙනුවට මේ වෙනකොට ඇත්ත වශයෙන්ම සාමාන්‍ය විදිහට නැවත අධ්‍යයන කටයුතු වලට ඒ කියන්නේ විශ්වවිද්‍යාල වලට ළමයි ගෙන්නලා ඒ වගේම පාසල් වලට ළමයි ගෙන්නලා ඒ ආකාරයට යම් කිසි ආකාරයෙන් පවත්වාගෙන යාම මම හිතන්නේ මේකට එක විසඳුමක්. පැය 13ක් විදුලිය විසන්ධි කිරීමක් අලුයම තුනේ සිට අන්තර්ජාල පහසුකම් වලට බාධාවක්, ආලෝකයක් නැතිව භූමි තෙල් සොයා මහමගට යන වෙලාවක්, මිටිගණන් නිබන්ධන ක්‍රියා විරහිත උන පරිගණක උඩ තියන වාලුකු කතාවක්, අර්බුද පැවතියත් විභාගවල නැත කිසිම වෙනසක්, සියලු ගැටලු වලට පේන මානයක නැහැ විසඳුමක්.